මේ පැණි කාලා තියෙනවද? ස්වභාවික මේ පැණි කවදාවත් නරක් වෙන්නේ නැහැ කියලායි කියන්නේ. ඒකට හේතු වෙන්නේ හොවාඩ් කාටර් ටූටන් කාමන්ගේ සොහොන ඊජිප්තුවේදී හොයාගත්තම ඒ සොහොනේ මේ පැණි පිරපු බඳුන් හමු වූ නිසා. වසර 3000කට පසුත් ඒවා හොඳ තත්ත්වයෙන් තිබුණා. ආරක්ෂිතව මේ පැණි ගබඩා කරපු නිසායි බොහෝ කාලයක් මේ පැණි නරක් නොවී තිබුණේ. මීමැස්සන්ට යම්කිසි ස්ථානයක් නිවැරදිව සොයාගන්න අපූරු හැකියාවක් තියෙනවා. ඒක නැටුමක්. අද කතාව ඒ ගැන. කාල් වොන් ෆ්‍රිෂ් ඔස්ට්‍රියානු ජාතිකයෙක්. 1973 දී ඔහුට වෛද්‍ය අංශයෙන් නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා. මීමැස්සන්ටයි කාල්ටයි ලොකු බැඳීමක් තිබුණේ. මීමැස්සන්ගේ ගති ලක්ෂණ සොයා බලන්න කාල් සෑම විටම උත්සාහ කළා. කාල්ට තිබුණා මීමැසි ජනපද කිහිපයක්. මේවත් එක්ක තමා කාලය ගත කළේ. දවසක් පොඩි දීසියකට සීනි මිශ්‍ර කරපු ජලය දමලා මීමැසි ජනපදයට තරමක් ඈතින් තිබ්බා. කාල් එතනට වෙලා බලාගෙන හිටියා කවුරු හරි මීමැස්සෙක් එයිද කියලා. ඔන්න දවසක් එක මීමැස්සෙක් ආවා. මීමැස්ස ඇවිදින් අර රසවත් සීනි ද්‍රාවණය බොනවා දැන්. කාල් පින්සලකට තීන්ත ස්වල්පයක් අරගෙන අර මීමැස්සගේ පිටේ සලකුණු කරා. ඒ එයාව වෙන් කරලා හඳුනා ගන්න. මේ මීමැස්සා සීනි ද්‍රාවණයෙන් ටිකක් බීලා ආයෙත් එයාගේ ගෙදරට ගියා. පැය කිහිපයකට පස්සේ ආයෙත් මේ මීමැස්සම එනවා සීනි ද්‍රාවණය බොන්න. දැන් ආවේ තනියෙන් හැබැයි. ඔහොම ටික වෙලාවක් ගියා. මීමැස්සා වතුර බොමින් ඉද්දැද්දිම තවත් මීමැස්සු කිහිප දෙනෙක් ආවා. මේ මීමැස්සෝ ආවේ කලින් කෙනාගේ පස්සෙන් නෙමේ, තනිවම. එක්කෙනෙකුත් නෙමේ කිහිප දෙනෙක්ම ආවා. අනිත් කාරණේ තමා මේ මීමැස්සන් හිටියෙත් අර සලකුණු කරපු මීමැස්සා ඉන්න ජනපදය තුළමයි. ඊළඟ දවසෙත් අර සලකුණු කරපු මීමැස්සා සීනි ද්‍රාවණය බොන්න ආවම කාල් මේ සීනි ද්‍රාවණයයි මීමැස්සවයි අරන් ඈතකට ගියා. කිලෝමීටර් කිහිපයක් ඈතට ගියා. දැන් මේ මීමැස්ස ආපු වැඩේ කරගෙන ජනපදයට ගියා. පැය කිහිපයකින් පුදුම දෙයක් කාල් නිරීක්ෂණය කළා. සලකුණු කරපු මීමැස්සගේ ජනපදයේ අනිත් මීමැස්සු කිහිප දෙනෙක් සීනි ද්‍රාවණයේ තියෙන තැන හරියටම හොයාගෙන ආවා. කලින් තිබුණ තැන වෙනස් කරත්. මේ දේවල් අත්දකින්නකොට කාල්ට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. භාවිතා කළේ මී පැණි නෙමේ සීනි නිසා මීමැස්සන්ට සුවඳින් හඳුනාගෙන ඉන්නත් බෑ. මේ මීමැස්ස කොහොමද සීනි ද්‍රාවණයට එන පාර හරියටම හොයාගත්තේ? මේ ගැන හොයනකොට කාල් ඇඳිනගත්තා මීමැස්සන්ගේ විශේෂ චර්යාවක්. ඒක එක විදිහක නර්තනයක්. මේ නර්තනය සූර්යාගේ පිහිටීමත් එක්ක සම්බන්ධයි. මේකෙදි මීමැස්ස ටිකක් පැද්දි පැද්දි ඉදිරියට ගිහින් වමට හෝ දකුණට හැරිලා අර්ධ වෘත්තයක මාර්ගයක ගිහින් ආයෙම නටපු පටන් ගත්ත තැනට එනවා. පැද්දි පැද්දි ඉදිරියට ගියොත් ඒ කියන්නේ ඉර දිසට යන්න කියලා. පසුපසට කියන්නේ ඉරෙන් ඉවතට යන්න කියලා. පැද්දෙන්නේ මැදින් යනකොට විතරයි. අර්ධ වෘත්ත කොටසෙන් යනකොට සාමාන්‍ය විදියටයි යන්නේ. වමට හෝ දකුණට හැරෙන කෝණයෙන් කියන්නේ ඉරත් එක්ක කොච්චරක් හැරිලා ගමන් කරන්න ඕනෙද කියන එක. කොච්චරක් දුර යන්නද ඕනේ කියලත් මීමැස්ස තමන්ගේ නර්තනයෙන් කියනවා. අර පැද්දෙමින් යන කොටසේ එක වතාවක් පැද්දෙන්න තප්පරයක් ගත වෙනවා කියලා හිතුවොත් එක තප්පරයකින් නිරූපණය වෙන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් එකක්. අවුරුද්දේ ඕනෙම කාලෙක ලෝකයේ හැම කෙළවරකම ඉන්න මීමැස්සෝ පාර කියන්නේ මෙහෙමයි. පිටපත ඩියෝන් මිතිල ප්‍රනාන්දුගෙන්. මෙවැනි තවත් දැනගන්න Thinking Steam subscribe කරන්න.